පටඟ අපි කතා කරන්නවත් ඒේ ෆෝම් දෙැ මෙචර දවසක් කතා කරා කියල ෆෝම් එකක් ගෙන අපි කිව එක ක්‍රියාපදවල වර්තමාන කාල ඇත්ත සාමාන්‍ය ස්වරූපය කියලා ඉරට අපි ඊය කතා කරම් අගේකොඩනි එක දාන්න நෆෝම් එක ගැන්න යි ෆෝම් කියල කියන වර්තමාන කාල නැත්ත සාමා්‍ය සවරූපය ඉඟට අේගෙන අපි තේ ෆෝම් තේ ෝම් එක අදාළ ග්‍රම පොන්ට ගනුව තමයි කාලාලබේදවලඩට ලක්වන්න එක අපිතුෝ තේ ්‍රම පොයින් සහරවෙලාට වර්මානක ට හුුවවෙන්න පුුව නතතා තීතකාට හුවවෙන්නත් පුළුවන් අනාගත කට හුුවවෙන්න පුළුවන්. ඒකට නිශ්චිත කාලයක් නැහැ යා දා ග්‍රම පොයින්ට් අන්නුව තමයි කාලබේදට තීරණය කරනවන්න. එතුකට මේ ෆෝම් එක පාවිච් කරලි ග්‍රම රටා කීපයක් ම හදාගන්න බල මොයමනාද කියලා. පලවිනික තේ ඉමස්. ඒ ඉමස් කියල කියනව යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා හෝ යම් ස්භාවික සිද්ධයක්ක් වෙමින් පවතිනවා කියෙනක කිය දැක් ප්‍රස කට නේ දැන් වර්තමාන කාලේ දැන් මොකක්කරි ක්‍රියාවක් කරමින් ඉන්න මං උගන්නඩ ැ උගන්වමින් ඉන්නවා නේද එනම් උගන්ඩ බ උගන්වෙමින් ඉන්නහෙන යම් කිසි ක්‍රියාවක් කරමින් තමයි මේ වෙලාව ඉන්නේ නද එන අපි මේ වගේ ක්‍රියාපයි මේ වගේ එකක් අපි කියනවා තේ ඉමස් කියලාාව තේෆෝම් එකත් එක්ක ඉමස් කියනෙ එකකාවෝ අපි දන්නවා මෙයා අනිවාරේම වර්තමාන කාලෙ එකක් කියන. ඒේ අරි මස් කියන්නේ අතීතකාල යම් ක්‍රියාවක් කරලා තියනු. තේ අරිමස් කියන ප්‍රම පොයින්ටක තිබවත අපි දන්නවා අ එක කවද ඉගැන කලින් කරලා තියනු. ද කලින් කරලා තියනු. ඒේ කරා කියන යම් ක්‍රියාවක් කරාට පස්ස කියනක. ඒේ කොද සයි කියන්න කරුණා කර යම් ක්‍රියාවක් කරන්න. තේකුදසයි මස එක කියන්නේ යම් ක්‍රියාවක් කරන්න බැරිද. යම් ක්‍රියාවක් කරන්න බැරිද කියට තමයි තේපුුදසැයි කරකෙන් ඉඟ යංක්‍රියාවක් කරන්න බැරිද තේකුදසයි මසංකා ඒ කුදසයි මස්සකා හරි බලමු එන්න මේ ග්‍රම පොන්ං්ටික හදන්න කලින් වාදන්නවා අප මේ ක්‍රියාපදවලන්න තේස්වරූපය හදන්න ඕනේ ඒනම් ආදන්න කාණ්ඩ තුනක්තියනොඒ කාණ්ඩ තුනානුව තමයි අප තේසරපය හදන්නවා ම් බලමු පලමනි කාණ්ඩි ක්‍රියාපදයක් කොහොමද අපි තේසරූපය දන්න කියලා බලන්න ඔඩවම් මේ වගුවක් ඇඳල දීල තියෙනවා මස් මීන් එක මස්ෆෝම් එක යාගේ තේරුම යගේ දF අපි හදන්න කොහොමද ඉළඟට තේ කොහොමද හදන්න තේෆෝම් එක හදන්න කොහොමති කිය බලන්න අයි මස් මෙවල තේරුම දීල තියෙනවා තච්චි මස් යිරි මස් බලන්න අපි මේතිකේ මේ වචචන තුනේ කියන්න මස්සරට කලින් ඊ සෞන්්ඩකෙන ඕනම ශබ්දයක් අපිකද පරිවර්තනය කරන්න ඌ සබ් සන්ඩ මේ සබ්දටන රව් තත්සු කයරු ඒන ලළමයි ඔට ේන මැති මෙතැන්ට ඕන එකක් එන්න පුළ මස්රටලින් ඊඒ සෞන්් එක තියල ඕඩම් ක්‍රියපේම මෙතැ ටෙන්න්න පුලවා මස්සරට කලින් චී සෞන්් ති ඕන ්‍රාද තටන දාන තර රද . හරි එතුකට මෙට මේ වගේ ක්‍රියාපදවල අපි වැඩුව ඩF එක මේ විදින පෙහදාගන්නන්නේ. එතුකොට ළමයි ත් සුරු වලින් අවසන් වෙන වන හදිස්සේවා ඩ ෆෝම් එක අපේ තැන් ඇ් කරන්න උත්තේ කියන එක මේ උත්සුරු කපලම කද අපි ඇත් කරන්න ත්තිබලන ආත්තේ තත්තේ කා ඒත්තේ දැක්කත් අපි මොකක්දේ කරේ සුරුවලින් ඩික්ෂණ ෆෝර්ම එක ඇවිල්ල තිගෙනවන අපයාගේ ඒ ෝර්ම්ම එක කොමදර මහ දරන්න ත්තේ කියන එක ආදේශ කරන උත්තේ එත්තේ කියන එක අපි ආදේශ කරනු එළගට බලන්න මස්්‍රඩ කලින් මී සවන්ඩ කෙන ප්‍රියාපදයක් තිබ්බොත් මස්රඩ කලින් බී සෞුන්ඩ කෙන ප්‍රියාපදයක් තිබ්බොත් මස්රඩ කලින් ද සෞන්ඩ කෙන ක්‍රියපයක් තිබොත් අප බල මේවා ඩික්ෂණ ෆෝර්ම එකට හදලා යොමූ ෂිනු එනම් මූූන වලින් අවසං එන වනං අදාළ ඩී එක අපි මූබූනු කපල මුකක්ද ඇත් කරන්න උම්ද කියන එක යොන්ද තොන්දෙ ශිින්දේ මොකද්ද අපි මේගේ ඩී එක හදාගත ඩී එකක හදාගත්තර පස්ස මේ මූබූඩු වලින් නම් මේ අවසංවෙන්නේ එ පුරුතුුණ කපලා ඇත්කරන්න මොකක්ද උම්ද කියන එක ඉන්ද කියන එක යොන්ද තොන්දශිදද හරි ඉළඟ බලන්න මස්ල්් කලින්ස් කී සෞන්්ඩ එක තිබො අපයාගේ ඩී එක් කොමදහදන්න මස්සීවත් කර කීකට කලපෙනවූ සෞන්්ඩ එකමොකක්ද කුියන්හෙන හකු කුයන්න අවසංග වුණ ඩ අපපියයාගේ තේ සෙරූ පෙහදාන්නේ කු කියන කුරයින් කරලා ඉත්තේ කියන එක ආදේශ කරලා හිතේ කියන එක ආදේශ කරලා පයි ඔයෝග මස් මස්සල්ට කලින් තියෙන ගී සන්් එක එම් මේලාම අප දෆල්ට පරිවර්සනය කරම් කොහද ඔයෝග ඕයෝගු ම් ගූ එකපයින් කරලාමොකක් දෙතු කරන්න ඉද කියන එක ඉද කියන ෙනම් ඔයෝයිද ඔයෝයිදේ ඟත මස්සල්ට කලං ී අපුර තිබොත් ම කිවවා හනා ශිමස් කියයන්නේ ශීීමමස් කියර තිබට මෙ තුන්ගනි කාණ්ඩික් නෙවෙලමයි. මෙයාගේ සම්පූර්ණ ක්‍රියාපදයගත්තම යාගතේරුම ටෝක් කියනක කතා කරනවා කියක හෙම නැත්තුව මේආවා පිට තුන්ගනි කාණ්ඩු ක්‍රියාපදල වගේ නාමපදය වෙනමම ශිමස්කෙනක වෙනම අපිට ගන්න බැහැ. මේ දෙකම එකන ඒදෙක් එහෙම වෙන්වන්න ගත් තුන් නි කාඩු ක්‍රාපදව ැමත ිමස්කර තිබට මයක. එක වචනයක් දිිකමි ගන්න නම්ම අයින් පලවිනිකාන්න න මස්තට කලින් ශිී සෞන්ඩ තිබොත් අපියයා ගැ නිවාරයම්කෝ මබද දන්නේ හනාසූ කියන්න හෙනසූ එක ති බොත් සූ කපල ශීතයක්කන් හනා ශීතය හනාශීතය හම්ඔන්න ඔය විදිහට තමයි අපි ලවෙනි කාණ්ඩ ප්‍රියාපදවල තේෆෝම් එක හදාගන ස්සල්ල අපි අදාළ ක්‍රියාපදයේ මස්ස රූපය වෙනුවට යාගේ ඩF ස රූපය ගත්තා ඊට පස්සේ ඌත් සූරුවලින් අවසංගෙනවනන් ඩ ේතුන් දෙරාහප්පල උත්්ට කියනෙ කාදේශ කර. මූබූුණ වලිනං අවසංගලාති නේතුන් දෙරවායින් කරලා උන්ද කියනෙ කාදේශ කරා කෝලින්නං අවසංගලා තියෙන ඉත ආදේශ කරා ගූනං ඉදයාදේශ කරා සූනන් ශිත ආදේශ කර දැම් බලම දෙවෙනි කාන්ඩ ්‍රියාපදව වකෝම තමයි මෙතන මේක පොඩඩම් වැරදිලා නමයි මෙතන අපි අනිවාරෙන්ම මෙතන ගලලා හදගන්න ඕන දැයි හොද මටි කපන්න තබේරු ෝෂියරු කංගයරු කියන තුන්දනක් පපනමගේ ඩ එක හදලදිනන්නේ තුන්දලාම කපලලා ළමයිමකක්ද කරන්නේ දෙවැනි කාණ්ඩම් අපි මස් කියන කුරු කෑලි දෙකයින් කරලා ඉතුරු වවෙන්න කොටසට තේ කියන කුරාදේශ කරනවා බේත ෂීතේ කාංගාතේ එතුන්දරාව කපා ගන හාමතුන්දරාව කපන්න දැම කපා ගනු කපාගෙන නටිය ෝම ද හම බි දෙවනි කාන්ඩන් තේ ෝම දරන්න මස් කියන ෑල්ලි දෙකයින් කරලා ඉතුරු වන කොටසට තේ අකුරාදේශ කරනුදේ තබේ තේ මස් කියන කෑල්ලායින් කරන මේ කායින් කරලාත්මකද්ා දේශ කරන්නේ තේ කියන අකුර ඔෂීයේ තේ මේ මස් අයින් කරලා ඉතුරුවන කොටසට තේ දේශ කර. ංගායේතේ මස්යිං කරල යතුරුව වෙන කොඩසරම කදාදේශ කර තයහුර ඒවිදිල තමයි අයි කලර මේ කපා ගන්නුදවන්න හ ඊලට ලට තුන්ෙ කාණ් කොබදහදාන්නක සි කා්ඩල්ලමයි ශිමස් වලින් අවසංග ශිමස්සලින් අවසංගෙන බ ශිමස් කියන එක කපලා සුරු මෙතන තේවරද කලා ශිතය කියන එක දේශගන සුරු කියනයි කයි පුුරු කියන කල් කපන්න පැටල්ලමට සුරු කියන කයි කුරු කියන කල් කපලා ශීතේ මේක

ශීතත තේ ශිමස්සය නොඩම කලදා ශීත කිමස්සය නොඩ දාන්නේ කිතේ හරණය දෙක හදාගන්න එඟට අපි දැම් බලමු මෙන්න මේ කාණ් තික්ත යනුම් අපි තේ් රූපය හදාගතනේද එනම් බලම අපි පලවෙනි ග්‍රම පොන්් එකක කහමද හදාගන්න කිය ල අපි අර මුුණින් කතාකර ග්‍රම පොන්සගක් හදවා කියලා එනයි ග්‍රම පොයින්සල පලවිනි ග්‍රම පොන්ට්ෙක් කොද හදන්නක ලම් බල මුොලින් අපි පාවිච්චිකෙන තේයි මස් කියන එක නිර ඉහත පෙන්වාදද වියාකන රටාව අර්ථය තමයි යම් පුද්ගලයකු විසින් යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා හෝ යම් ස්භාවික සිද්ධයක් වෙමින් පවතිනවා කියනෙ අපි හිත යම් කිසි පුද්ගලෙක්කසි යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා ය ක්‍රියාවක් කරමින් ඉන්නවා හෙමන්නත්ම් පුද්ගලෙක්නේස්භාවි සිද්ධා ගත්ත තිය සභාවික සිද්ධිය වෙමින්ම් පවතිනවා කියන එක තමයි අපි තේමස් කියනකින් අදහස් කරන්න යම් පුද්ගලෙක් සි යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා හෝ යම් සභාාවවි සිද්ියක් වෙමම් පවතින වර්තමාන කාලේ ක්‍රම පොන්ටකා විශේෂෙන්ම තමයි මෙම ක්‍රවයා කන රටා අපි සකර්මක සකර්මක ක්‍රියාගේ සක්‍රිය කියායි කියන්නේ මිනිස්සු විසින් කරනු ක්‍රියාවවලට. සමගමෙන්ම ආකාර්මක ක්‍රියාහයමන් ලට අ ක්‍රිය ක්‍රියා නේල ස්වභාවිකව සිද්ධ වන ක්‍රියා සමඟ අපි පාවිච්චි කරු. හරිද විශේෂය මෙ ව්‍යාකන රටා වර්තමානය වෙමින් පවතන ක්‍රියාවන් පිළිබඳ සඳහන් කිරීමේදී පාවිච්චි කරු. ඕ දන්නවා නමයි? අපි කවරි පුද්ගලය කරන ක්‍රියාපාවිච්චි කරාගේ අප පාච්චි කන නිපාතය ඕනි පාතය. ස්වභාවික මොහර දෙයක් වෙමින් පවතිනව භාවික දෙයක් වෙනවා කියන එක දක්කන් පාවිච්චිකන නිපාතිමකක් දගා නිපාති මතක ඇති. බැස්ස වහහිනවා ෆුරිමස්. මල්පි පෙනවා හනාග සකිමස්. යුකිග ෆුරිමස්. වැටෙනවා එහෙන අපි ගාහය නිපාති පවිච්චිර සභාවික සංසිද්ධයක් හෙනම් මෙතනදී තේමස් එෙක්කී කවුහරි පුද්ගලය කරන ක්‍රියාව පාවිච්චි කරද්‍යපි තැන්ට ගාන්නේ ඕ කියන නිපාතය ඒවගේම යම්කිසි සභාවික සිද්ධයක්ක් වෙමින් පවතිනවවා කිය අද්‍යපී තැට දාන්නේ ගානි පාතය ඒක තමයි මෙතන කියන්න. තේමස් සමග සක්‍රියය ක්‍රියාපද අපි උඩිින් අර කතා කරේ සක්ක්‍රිය කාවලට ජැපනීනිස ලිගෙන තදෝෂි තදෝෂි. ද භාවිතා කරන වන යට ඇදත්වන පදිරි පසම කද දාන්නේ ඕ නිපාතය ඕනිපාතය එළඟතර තේමස් සමඟ අකල්මක ක්‍රියාපදයක් ජිදෝෂි අපි අකර්මක ක්‍රියාපද ටිකෙන ජදෝෂි කියර ජිදෝෂික පාවිච්චේ නන්යට ඇයටත්වන පදරි පසම කදදපි දාන්නේ ගා කියන නිපාතය ගා කියන නිපාත. බලන්න අම්මා ආහාර පිසිමින් ඉන්නවා. හහාවාරියෝරි ෝ උත්සුකුත්තේ ම උත්සුකරි මස් එකේ ඒේෆෝම් එක හැදවා ඉන්නවා ඉමස් කියනක පාවිච්ච කරා තේ මස් උත්සකුත්තේ මස් ක්‍රාපදයක තේසරූ පෙත්තෙකි මස්. ඇ ජපන්බසු ගන්මමින් ඉන්න කානෝජෝවා නිහෝගෝෝ ඕ පාච්චි කරලා කවුරට පුද්ගලය කරන එක ඔෂී ඇති ඔෂිය මස්ස එක මස් අයින් කරලා පයාට තයාදේශ කරා ඔෂීත ඉමස් උගන්වමින් ඔෂීත ඉන්නවා ඉමස්. වැැස්ස වහිමින් තියෙනවා. අමේග පුත්තේ ඉමස් රම මෙතන අපට තියෙනවා කිරකට පාවිච්චි කරන්න වෙන්නේ බැස්ස වහිමින් මේ වෙලා ැස්සව වහිමින් තියෙනවා බැස්ස වහමින් ඉන්නවා කියන්න බැපිට නම් මෙතරන දී වාක්‍ය අත්තයෙන් පොඩක් ගත්්දේ වැැස්ස වහමින් තියෙනවා කිකතම කියන්න හම් අමේගා පුුත්තේ මස් අමග පුත්තේ මස් පුරමස්ස එකේ තේෆෝම් එක පුුත්තේ එහෙම තමයි අප තේමස් කියන ග්‍රම පොයින්් එක හදාග ඉට තේ අරම ඉහ පෙන්නා දේද වියාකනලටාව අර්ථය තමයි යම් ක්‍රියාවක් කරලා තියෙනවා යන්න වික් ේෂයම් දගලෙක්සිය අන්්‍රාව කරල තියරවායන්න සඳහන් කිරීමේ දියපි මේ ව්‍යාකනටාව පාවිච්චි කරනු. උදාහන්න ඇ දිර බලන්න අම්ම ජනේලය විවෘත කරල තියනවා කවුරහරි පුද්ගලය කරන එකක් කරපු එකක්න අම්මා. අම්ම ජනේලයේ විවෘත කරල තියනු. අහාවා මදෝඕ අක්කෙතේ අරිමස් තේ අරිමස්නේ. භජානයලිකෙන මත්්දෝ එන මෙතරම් කවුහරි කරපු දෙයක් එෙන අපේ ඕනි පාත දාන්නේ ඕ අකෙතේ අක මස්ස එකේ මස්සායින් කළමු කදාදේශ කරේ දෙවනි තේෆෝර්ම්ම එක අක්කේතේ අරිමස් භවෘර්ත කරලා තියෙනවා ත අරිමස් කංජි ලියල තියෙනවා කනජොව කංජියෝ කයිත හරිමස් ඇය කංජි ලියලා තියෙනවා කනුජව කංජෝ කයිත ලියලා තියෙනවා කයිත අරිමස් ට බලම් ග්‍රී ්‍රම පයින්් එක තේ කරා කියන මේක ඇර් තමයි යම් කිසි ක්‍රියාවක් කරාට පස්ස කියන එක හෞධර විසි මොකක්කරි ක්‍රියාවක් කරාට පස්ස කියන එක තමයි මේකින් කියන්න. ජපන් ජාතිකෙන් ආහාර ගන්න කලින්ම කතලමයි කියන්න අපි මයේනි කියන එක පාවිච්චි කරා ඉත්තා දකි මස්නේද ජපන් ජාතිකෙන් ආහාර ගත්තර පස්සෙකට ස්තුතිවන්ත වෙලා කියනවා ගොච්චි සෝ සම මෙ සොයන්න දීර්ගයි ගො සෝ සම ජපන්ජාතිකය නහාර ගත්තට පසු ගොචිසෝ සමාය කියනවා නිහොන්ජින්වා රියෝරිීෝ තබෙත කරා කෑවට පස්සේ ගොචි සෝ සමත ඒ මස්මතක ත මස් යැයි කියනවා ගොි සෝ සමත ඊමස් ෙන ජපම්භාෂාව විගෙනගත්තට පසුව ජපානට යන නිහොංගෝ බෙන්කෝ ෂිත කර ශිතේ කර නිහොන් ඒ එකමස් දාල තේෆෝමගත් එක කරාගෙනක පාවිච්චික. ඉළට තෙකු දෙසයි නමයි තේක උදසයි කියන එක අපිට අවස්ථා හත්තලකදී පාවිච්චි කරන්න පුළුව. බලමු හෙමක හොමද කරන්නගෙර. ඉහත පෙන්වාදඇති තෙකු දසයි යන්නේ අර්ථය වන්නේ කරුණාකර අම්ප්‍රියාවක් කරන්න කියන එක කරුණාකර යම් ක්‍රියාවක් කරන්න මේ බහල වශෙන් ප්‍රායෝකි විහාර පාච්ි කර බලම හිට අමතර කොම තේකුදසයි ගනක පවිච්චි ක්‍රියාපදයන්ගේ තේසරූපත්තෙක කුදසයි පාවිච්චිකරත් එක අර්ථ යම් ක්‍රියාවක් කරුණා කර කරන්න නයිෆෝම් එකත් එක දේකුදසයිට මතකඇත අපි කරන්න නයිද කුදසයි කරුණාකර යම් ක්‍රියාවක් නොකයන්න නයිද කුදසයි ඒකටත් එන්න කුදසයි කියන එක නද එන අපි එත්තන ධිපාවිච්චි කරන්නේ කුණාකර යම් ක්‍රියාවක් නොකරන්න නවන්නකුදසයි නවුන් එකක් එක් ඕ කුදසයි කියල තිබ්බොත් අපි මේක අර්ථගන්වන්නේ කරුණාකර යම් නාමයක්කෝ ද්‍රව්්‍යයක් දෙන්න පෑන දෙන්න පෙන්නොකුදසයි කරුණා කර පෑන දෙන්න පෙන්නකුදසයි කරුණනා කර පොත දෙන්න ප හොන්නො කුදසයි. කුණාර සඟරාව දෙන්න දශ්‍යිය කුදසයි. කරනාාකර යම් නාමයයක් කෝ ද්‍රව්්‍යයක් දෙන්න කියක තමයි මේ අර්ථ ක නවන්න සූජික සූජි කුදසයි සූජි කලෙ කියලම ඉලක්කම් කියන එක මෙතන දී අපට මොනහරි නවු් එක අපිට කියැන පුළන් දොඩංගෙඩි පහක් දෙන්න කරුණා කර දොඩන්ගෙඩි පහක් දෙන්න කරුණා කර බිත්්‍යවොරු ලෝසු එකක් දෙන්න කරුණා කර බිත්තර දහයක් දෙන්න හෙම උපක්කරි දහයක් දොලහක් බිස්සක් වගේ නම්බර් සෙක්කත් අපි කුදසයි කෙනෙක පාවිච්චි කන එතකොට අදාළ ද්‍රවවෙ අදාළ ගණන දෙන්න කියන එකයි කියන්න පෑන් දහයක් දෙන්න කරුණා කර අහිමි එකක් තමයි මෙතන අර්ථෙන්ඉඟට ඉහත පෙන්වාද ඇති සියලුම අවස්ථාවන් සමඟ කුදසයි භාවිතා කර එමම තේෆෝම් සග කුදසයි මසෙන්කා කියන අප පාවිච්චිකරොත් කුදසයින මේ ඔක්කොම තේෆෝම්ම ගත් එකක කුදසයි මසක් කියනක පාවිච්ිකරොත් මයි මේ කැර්තය යරුණාකර යම් ක්‍රියාවක් කරන්න බැරිද කියන එක කරුණ කර යම් ක්‍රියාවක් කරන්න බැරිද මට වතුර ටිකක් ගෙනල්ල දෙන්න බැරිද කරුණාකර මට වතුර ටිකක් ගෙනල දෙන්න බැරිද කරුණා කර මට කන්න මුොල හරි ගෙනල්ල දෙන්න බැරිද හෙනම් තේෆෝම් එකත් එක් කුදසයි මසයෙන් කාවත්තයා ගාර්තම කද කරුණාකර යම් ක්‍රියාවක් කරන්න බැරිද කියක් යඟට බල කරුණාකර ඉඳගන්න සුවත්තෙ කුදසයි තේෆෝර්ම් එකත් එක්ක කුදසයි අරුණනාර මේ බෙහෙත් බොල්න්න කොනො කුසුරී ෝ ළමයි වට එෙන් ඇත සිංහල වා්‍ය කරුණකර ඉස්සරාවට ඉස්සරහිංහාවට ය ජපම් වාාක්‍යදයන්නේ පිටි පස්සේ. එය ජපන් වාාක්‍ය දේන්න කොතලින්ද පිටි පස්සෙන්. පරුණකරම බෙහෙත් බොන්න. කොනො කුසුර ෝ නොන්දෙකුද සයිවට පේ නැති කරුණකර කියන වචනෙන්නේ පිටි පස්සට හුසුරියෝ නොන්දේ උදසයි එන් තේෆෝම් එකි ඉබර කර එදන මේ පි නාඩි හයකින් වරවා කියනද හරි අපි මේක මම එන් කරල මහා එන්නම් රකෝඩ්ඩ එක දාන්න